ඔබ අපි ලස්සන ගැන තීරණය කරන විදිහට නෙමෙයි වෙනත් රටවල ලස්සන ගැන තීරණය කරන්නේ. කාන්තාවන්ගේ ලස්සන තීරණය කරන සාධක රටින් රටට වෙනස් වෙන හැටි පුදුමාකාර බව ඔයාලට මේ වීඩියෝව බැලුවම තේරුම් යාවි. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ upload කළ සැනින් දැනගන්න පුළුවන්. කාන්තාවකගේ පංච කල්යාණයෙන් එකක් වෙන්නේ දන්ත කල්යාණය. ඒ කියන්නේ පිළිවෙලට පිරිසිදුවට තියෙන දත් දෙපළ. නමුත් ජපානයේ මීට වෙනස්. ඒ අය විශ්වාස කරන්නේ අපිළිවෙලට පිහිටි නලදත් කාන්තාවන්ගේ ලස්සන වැඩි කරන බවයි. කාන්තාවගේ සම නිකලැල් ලස්සන සමක් වෙන්න ඕනේ. එහෙම තමයි අපි හිතන්නේ. විශේෂයෙන් මුහුණේ සම කැලල් නැතිව තියෙන්න ඕනේ. නමුත් බටහිර ආප්‍රිකාවේ සහ නිව්ගිනියාවල කාන්තාවන්ගේ මුහුණේ කඩතුළු හටා අඳිනවා. ගැහැණු ළමුන් වැඩිවියට පත්වන විට මෙසේ කඩතුළු ඇඳීමෙන් ඒ කැලල් ඒ අය වැඩිහිටි වූ පසුවත් පවතිනවා. මේ කැලල් නිසා අලංකාරය ලැබෙන බව තමයි ඔවුන් විශ්වාස කරන්නේ. මුහුණේ විවිධ හැඩ තියෙනවා. සමහරුන්ගේ මුහුණ රවු, සමහරුන්ගේ දිගටි. දකුණු කොරියාවේ නම් කාන්තාවකගේ ලස්සන මනින එක් ලක්ෂණයක් වෙන්නේ හාට් එකක හැඩයට තියෙන මුහුණ. මේ නිසා දකුණු කොරියාවේ තරුණයන් හදවතක හැඩයට මුහුණ සකස් කරගන්නට ප්ලාස්ටික් සැත්කම් පවා කරන බව තමයි සඳහන් වෙන්නේ. ලංකාවේ නම් ගැහැණු අය මහත් වෙනවට කැමති නැහැ. ඒ ලස්සන නැති වෙනවා කියලා ඒ අය විශ්වාස කරන නිසා. නමුත් මොරිටානියාව නම් රටේ කාන්තාවන් උත්සාහ කරන්නේ මහත් වෙන්න. මහත් වුණාම ලස්සනයි කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. ඉතින් කෙට්ටු අය මහත් වෙන්න නොකරන දෙයක් නැහැ. පුදුමයි නේද? ඉරානයේ කාන්තාවන් ඍජු නාසයක් තිබීම ලස්සන දෙයක් විදිහට විශ්වාස කරනවා. ඒ අය ඍජු නාසයක් හිමි කර ගැනීමට ප්ලාස්ටික් සැත්කම් පවා කරනවා. සුදුහමට අපි කැමති. යුරෝපයේ රටවල නම් සුදුහම තිබුණට ඒ අය වඩාත් කැමති හම දුමුරු පාට කරගන්නට. නමුත් චීනයේ, තායිලන්තයේ, ඉන්දියාවේ වගේ රටවල නම් කැමති සුදුහමට. අප්‍රිකාවේ ෆුලා නම් ගෝත්‍රික කාන්තාවන් උස් නළලක් තිබීම අලංකාරවත් දෙයක් ලෙස සලකනවා. ඒ නිසාම ඒ නළල උස්ව පේන්න හිසේ ඉදිරිපස තියෙන හිසකෙස් පවා ඔවුන් ඉවත් කරනවා. මියන්මාරයේ වාසය කරන කායන් නම් ජනකොට්ටාශයේ කාන්තාවන් විශ්වාස කරන්නේ දිගු ගැලක් තිබීම රූප ස්වභාව ඉහළ නංවන කරුණක් කියලා. ඒ නිසා ඒ අය ගෙල දිගු වෙන්න ගෙල වටා කුඩා කල සිටම පිත්තල වලලු දැමීම කරනවා. තජිකිස්තානයේ කාන්තාවන් යාහු ඇහිබෙම අලංකාරවත් ලෙස සලකනවා. මේ නිසා ඇහිබෙම යාකර ගැනීමට ඔවුන් රූපලාවන්‍ය සත්කාර පවා කරනවා. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. තිරයේ දිස්වන හතර වටින් අයිකන් එක මත ක්ලික් කර සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙවිට ඔබට අපගේ නවතම වීඩියෝ ගැන දැනුවත් වෙන්න පුළුවන්.